එලව පොල් පෙනෙන වාතාවරණයක් තමයි දැන් තියෙන්නේ. කිකිලි දාන්නේ රත්තරම් බිත්තරද කියලා හිතෙන තත්ත්වයක් ඔන්න දැන් නැවතත් උදා වෙලා. දින දෙකකදී බිත්තර මිල රුපියල් 10කින් ඉහළට. රුපියල් 30ත් 32ත් තිබූ බිත්තර රුපියල් 40ත් 43 දක්වා ඉහළට ගිහින් රුපියල් 150 160 දක්වා වැඩි වී ඇති පොල් මිල පාලනයටත් කිසිදු වැඩපිළිවළක් නැහැ. කර්මාන්තය රැකගන්න නම් බිත්තරේක මිල රුපියල් 36ත් 37ත් අතර විය යුතුයි. කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් MP නිශාන්ත වික්‍රමසිංහ කියනවා ජාවාරම්කරුවන් යළි ක්‍රියාත්මක වෙලා ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් කියනවා. බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර රොටි, බිත්තර රෝල්ස්, රයිස්, කොත්තු මිල පවා යම් මුදලකින් අඩු කිරීමට ආපන ශාලා හිමියන් කටයුතු කර තිබුණත් පවතින තත්ත්වය තුළ පහත දැමූ මිල යළිත් යම් මුදලකින් වැඩි කිරීමට සිදුවන බවයි ඇතැම් ආපන ශාලා හිමියන් සඳහන් කරන්නේ. මේ අතර බිත්තර අතිරික්තයක් තිබී සතියකට දෙකකට පසුව කෘතිමව බිත්තර හිඟයක් මවාපාමින් දින දෙකක සිට වෙළඳ පොලේ බිත්තර මිල අතරමැදි වෙළෙන්දන් විසින් ඉහළ දමා ඇති බව කුකුල් ගොවීන් සුරකීමේ සංවිධානයේ කැඳුම්කරු සංජීව කරුණාසාගර මහතා ඊයේ කුරුණෑගල පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. බිත්තර අතිරික්තයක් වෙළඳ පොලේ පැවති අවස්ථාවේදී කුඩා හා මධ්‍යම පරිමාණ ගොවීන් බිත්තර මිල පහත වැටීමත් සමග බිත්තර දැමීමට ආසන්නව සිටි කිකිලියන් විකුණා දැමූ බවත් එවැනි තත්ත්වයන් මත මහා පරිමාණ වෙළඳුන් විසින් ඉල්ලුමට සැපයුමක් නොමැති බව පවසා බොරු බිත්තර හිඟයක් මවාපාමින් රජයේ අපහසුතාවට පත් කිරීමට සූදානම් වන බවත් ඒ මහතා සඳහන් කරනවා. දෙසැම්බර් මාසයේ බිත්තර මිල ඉහළ දමා අධික ලාභ ඉපැයීම සඳහා බොරු බිත්තර හිඟයක් මවාපාන බවත් දැනටමත් සත්ව ආහාර බෙහෙත් වර්ග ආදිය සඳහා පනවා ඇති බදු අඩුකර ගොවීන්ට සහන ලබා දීම සඳහා කෘෂිකර්ම හා පසු සම්පත් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තිබෙන අවස්ථාවක මෙවැනි දේ සිදුවීම කනගාටුදායක කරුණක් බවත් ඔහු සඳහන් කරනවා. එසේම තොග එකතු කර බෙදා හරින කිහිප දෙනෙකු විසින් බිත්තර මිල ඉහළ දමමින් තිබෙන බවත් මේ නිසා බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කළ යුතු බවත් ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කරනවා. බිත්තරේක සිල්ලර මිල රුපියල් 30 සීමාව පැවතියේ සතියක කාලයක් පමණ බවත් ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු විසින් සිදුකරන මෙම ක්‍රියාවන් නිසා බිත්තර ආශ්‍රිත ආහාර මිල පවා ඉහළ යන බවත් එම සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කරනවා. බිත්තර මිල ඉහළ දමන සමහර පුද්ගලයන්ට බිත්තර නිෂ්පාදනය කරන කුඩා හෝ ගොවිපලක් නොමැති බවත් මේ නිසා ගොවිපල හිමියන් ඒකාබද්ධ කරගනිමින් අඩු මිලට බිත්තර ලබා දීමට අඛණ්ඩ වැඩපිළිවෙළක් සකස් වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. කොහොමින් කොහොම හරි බිත්තර මිල සතියකට කලින් තිබුණු ගානට වඩා දැන් රුපියල් 10කින් පමණ ඉතා ඉක්මනින්ම ශීඝ්‍ර මිල වර්ධනයක් සිදු වෙලා තියෙනවා. ඒකත් එක්ක බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල නැවතත් බිත්තර ආශ්‍රිත බේකර නිෂ්පාදනවල නැවතත් මිල ඉහළ දමන්න සිදුවෙනවා කියලා බේකර නිෂ්පාදකයන් සඳහන් කරනවා. මේ සියල්ලගෙන්ම අගතියටපත් වෙන්නේ කන බොන පාරිභෝගික ඔබයි අපයි පමණයි. ඉතින් මේ වාගේ ජාවාරමක් සිදු වෙලා තියෙනවා නම් අදාළ කටයුතු බාර ක්‍රියාත්මක විය යුතු අංශ හැකියක්මනින්ම දැනුවත් වෙන්න, හැකියක්මනින්ම අදාළ වැටලීම් කරලා ජනතාවට සහයෝගය, ජනතාවට සහනය ලබා දෙන්න. එපමණමයි පාරිභෝගික අපි බලාපොරොත්තු වෙන්නේ.